आयुबोवन शुभम शुभ सिंघल अवृद्धक्वा हेमटम तेरुवान सरण अदापि मे सुंदर वेल्यायिदं सिंघल अलुत अवृदु फलाफल विस्तर साकच्छा करन्न बलापुरुत्तु वेनवा ओब दन्नवाने अपे मे ज्योतिष्य संधान वेला तियेनवा मीन राशियेन मेष राशियट संक्रमण वेन रवि ग्रहयक එතකොට මේ රවි ගායා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අවුරුද්දකට වතාවක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක අපිට අයිති දෙයක් නොවුනත් ඕක දෙමළ කට්ටිය විශේෂයෙන්ම මේ මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම ලොකු අස්වැන්න නෙලා ගැනීමක් ඒ වගේම විශේෂ කුෂිකාර්මික දිනුවක් හැටියට ගන්නෝ කෘෂිකාර්මික ඵල ඵලය ලබා ගැනීමක් පිළිබඳව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපේ සංස්කෘතියේ ඇවිල්ලා තියෙන මේ උලෙල එහෙම නැත්නම් අපේ මංගල්‍ය අවුරුදු මංගල්‍ය ඉතින් අපි කවුරුත් මේක සංස්කෘතිය මේ වශයෙන් අපිට හිමි වෙච්ච මංගල්‍යයක් හැටියට අපි පාවිච්චි කරනවා ඉතින් ඒ නිසා අපි දන්නා කාලවල පොඩි කාලවල වල මේ සුන්දර අලුත් අවුරුද්ද ඉතාමත් චමත්කාරයි ඉතාමත්ම සුන්දරයි කැවුම් උයන සුවඳ කිරිබත් ඇදීම ඒ වගේම විශේෂයෙන් කැවිලි වර්ග ඇදීම ඒතර ඔංචිලි පැදීම අවුරුදු දවසට වෙන සිද්ධීන් එතකොට අවුරුදු උත්සව තිබීම ඒතර මෙතුවක්කල් ඥාතීන් සමග වෙච්ච අපි හිත අමනාපකම් නැති වෙලා වුන් සමග සතුටින් ප්‍රීතියෙන් ගත කරන කාලේ දැන් ක්‍රමක්‍රමයෙන් ඒවා මිනිසුන් අතර ඒවා ක්‍රමක්‍රමයෙන් අහිමි වීගෙන යන බවක් උයි පෙන්눔 කරන්නේ සාමාන්‍ය ඉතින් මේ රෝග පීඩා නිසා මේ අපේ සංස්කෘතිය මේ අවුරුදු උත්සවය ගන්න බැරි වෙන්න පුළුවන් ඒ කෙසේ වෙතත් දැන් මිනිස්සු තම ආත්මార్థකාමයේ වැඩි වෙලා මිනිස්සු නිතරම බලන්නේ තමන්ගේ වාසිය මිසක්වා අර සමූහ වශයෙන් කරන කෙලිලොල් බව එහෙම නැත්නම් ඒ උත්සව ආදියට සහභාගී වීම බොහොම විරලයි. ඒක ගම්බදනම් තාම තියෙනවා. නගර බදත් නැතුවා නොවේ ඒවා සංකර විදිහට හැදින් තියෙන්නේ. ඒ නිසා අද අපි මේ සුන්දර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳව කෙටි විස්තරයක් මම ওই කතා කළේ. ඉතින් ඒ නිසා අපිට මේ ළඟ ළඟ එන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබට මේ ග්‍රහ ජීවිතය එහෙම නැත්නම් ග්‍රහ අපල සුභඵල කෙසේ බලපාන්නේ දැයි සාකච්ඡා කරන්නයි අපි අද මේ අලුත් අවුරුදු පලාපල විස්තරයක් ගෙන ඉන්නේ. ඒ නිසා හැමතෙම සුභ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රෝග පීඩා හැදිලා ඉන්න හැමත විශේෂයෙන් මේ කොරෝනා රෝගය, ඒ වගේම වසංගත රෝග, පිළිකා රෝග, ඒ වගේම දරුණු රෝග, නැකිටින්න බැරි අයගේ රෝග ආදී ඇට ඇට මිදුළු අස්සේ රෝග තියෙන අයට මේ සිංහල අලුත් අවුරුද්දේ ආයට ගන්න අමාරුවත් ඔවුන්ට මාගෙන් දෙන මේ පණිවුඩේ යහපතක් වෙලා ඔවුන් නිදුක් නිරෝගී භාවයක් ලැබිලා මේ ජීවිතයේ සතුට සැපට සාන්තිය ඔවුන්ට උදා වේවා කියා මම ප්‍රාර්ථනා කරමි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නේ. කන්‍යා ලග්නයේද මේ කාලේ ඔබට සුභඵල ඇති කරන විශේෂයෙන් මේ සිංහල අලුත් අවුරුද්දේ ඔබේ ව්‍යාපාර කටයුතු එසේ නැත්නම් කර්මාන්තයක් එහෙම නැත්නම් වෙළහෙළඳාමක් රැකී රක්ෂාවක් කරන්නේ නම් ඒවා වර්ධනය වීමත් ඒවා ව්‍යාප්ත වීමත් ඇති වෙලා ආදායම් මාර්ගයේ සතුටුදායක බවයි ඇති කරන්නේ. එහෙත් දරුවෙකුගේ යම් ප්‍රශ්නයක් නිසා මානසික පීඩාකාරී භවකුත් ඇති වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා මේ අවුරුදු කාලයේ ඔබට ස්ථානගත ප්‍රශ්න අඹුසැමියන් අතර පවතින බේදකාරී බව නිතර නිතර ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බොහෝම ඉවසීමෙන් හා සංසුන්ව කටයුතු කිරීමෙන් මේ අපල දුරු කරගත හැකි. ලැබුවා වූ මේ සිංහල අලුත් අවුරුද්ද ඔබට කිරියම් පැනියෙන් ඉතිරේවායි
ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ නරඹා ඔබ කැමති නම් ලයික් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා subscribe කර අප වීඩියෝ දාපු සැනින් දැනගැනීමට ඒ සමග ඇති සීනුවද click කර